Avenger. Sri Lanka Sivudigin Savamini Kridakeo, Molika Taranga Hatakin Jagata. Boot Camp Kanduru Puhunuvedi, Idiri Kriadam Taranga Sadaha, Mana Puhunuak Labua, Nopasubat Utsahaya, Viriha Abimbane, Sam Kridake Tulinma, Manava Pilibibuna. Pulsar de Avenger, Apia de Avila in Kitulgala. කැලණිකක ගලාගෙන යනවා අපි පොඩ්ඩක් වෙනස් විදියට අදැන්දගෙන රයිඩර්ස්ලා බෝට්ටු වල මොකද්ද මේ වෙන්නේ කිතුල්ගල තමයි මේ අයගේ ඇඩ්වෙන්චර් ගේම්ස් ටික පටන් ගන්න කැලණිකගේ වයිට් වෝටර් රාෆ්ටිං තමයි මේ අයට හම්බ වෙන පළවෙනි ටාස්ක් එක ඉතින් කණ්ඩායමක් විදියට තමයි මේකට තරඟ වදින්නේ මේ කට්ටිය ඊට පස්සේ මේ ගඟේ සමහර තැන්වල අපේ විනිශ්චය මණ්ඩලයේ ඉන්නවා විනිශ්චය මණ්ඩලයේ මතක් කරන්න ඕනේ වින් කමාන්ඩර් හරිශ්චන්ද්‍ර හේරත් මහත්මයා ඊට පස්සේ ඔගොල්ලෝගේ ආසම ක්‍රිකට් තරුව චාමර කපුගේදර ඒ වගේම ඔගොල්ලෝ ආසම රයිඩර් කෙනෙක් ඉන්නවා මధుරංග කල්දේරා ඉතින් මේ අය මේ ගඟේ සමහර තැන්වල ඉඳගෙන මේ අය විනිශ්චය කරනවා ඉතින් මේගොල්ලන්ට ලකුණු ලැබෙන්නේ අද සිට අමාරුම කාර්යයන් ලැබෙන්නේ අද සිට ඉතින් මම හිතනවා මේගොල්ලෝ ලෑස්ති ඇති කියලා අපි එතනට ගිහිල්ලා බලමු මේගොල්ලෝ ලෑස්තිද කියලා වයිට් වෝටර් රාෆ්ටිං වලට මේ පොසිෂන් එකේ ඔයාලා වතුරට වැටිලා ඉද්දී බය වෙන්න එපා. ඔයාලා ෆ්ලෝට් වෙනවා මේ ජැකට් එකේ. ඔයාලා ඔළුව ඉස්සරහට දාලා ගියොත් ඔයාලට මුකුත් පේන්නේ නැහැ. ඔළුව වදිනවා ඔයාලා හිර වෙන්න පුළුවන්. ඒකයි මේ පොසිෂන් එකේ යන්නේ. මොකක් හරි බාධකයක් දැක්කොත් කකුලෙන් ගහලා අයින් වෙන්න පුළුවන්. තරංකරුවන් සියලු දෙනා ලෑස්ති වෙලා ඉන්නේ වයිට් වෝටර් රාෆ්ටිං වලට තමයි ලැබෙන පළවෙනි අභියෝගයට. Teams, are you ready? Ready! Are you ready? Ready! Are you ready? Ready! තනි තනිව නොව කණ්ඩායම් වශයෙන් සුහද සිටින් තරග කිරීමට ඔවුන් පෙළ ගැසුණා. කණ්ඩායම් පහම තම ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කෙරුමට මුල සිටම උනන්දු වුණා. ශ්‍රී ලංකාවේ අංක එකී යතුරු පැදිය පල්සර් ගෙන එන පල්සර් ඩයාවෙන්චර් තරගාවලියේ යතුරු පැදි හා ක්‍රියාදාම හෙවත් ඇඩ්වෙන්චර් තරග කාණ්ඩ දෙක යටතේ තරග පැදිය. තරගයේ ආරම්භයේදී ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක කිරීම ක්‍රීඩකයන්ට නැවත මතක් කිරීමට අවශ්‍ය නොවන තරමට සිතට තදින් කාවැදී තිබුණා. වයිට් වෝටර් රාෆ්ටිං මේ විදිහට තමයි පටන් ගත්තේ. ඉතින් අපිට පේනවා ඈතින් අපේ තරගකරුවන් සියලු දෙනාම තාමත් උද්‍යෝගයෙන් ජව සම්පන්නව බෝට් එක පැදගෙන යන විදිය. ක්‍රීඩා කරන අතරතුර කැලණිගම් මිටියාවතේ සුන්දරත්වය නැත ගැටුම. එය විඳින්නට අවස්ථාවක් තරම් නොවේ. තරඟේ ඇති උණුසුම් බව නිසාමයි. ගල්පර අතරින් වතුරේ සැඩ පහරත් සමග ඉදිරියට ඇදීම සිතට තැති ගැන්මක් ගෙන දුන්නා. තරගකාරීත්වය එය යටපත් කළා. තරඟ ආරම්භයට පෙර ලැබුණු උපදෙස් හා සංඥා ක්‍රියාත්මක කිරීමට සිදු වූයේ D
ජාතිය දහරේ ශබ්දයද පරදවා සියල්ලන්ගේම උද්‍යෝගී හඬ සමග තවද මග පෙන්වන්නාතුන් උපදෙස් මනාව පිළිපැදීමට තරංකරුවන් සියලු දෙනාම වග බලා ගන්නවා ක්‍රීඩකයන් ජයග්‍රහණය උදෙසාම තරඟ වදින්නට වූ අතර සමහර අවස්ථාවලදී පිටුපසින් පැමිණෙන කණ්ඩායම් ඔවුන්ට සුවිසල් අභියෝගයක් නමුත් ශක්තිය අදිෂ්ඨාන එසියල්ල වෙනස් ලයන්ස් යනවා ඉදිරියෙන් අපිට පේනවා මේ අවස්ථාවේ ඉතාමත් සුසුම් තරගයක් දෙනවා ලයන් ටීම් එක. ඉතින් මේ අයගේ සමහර අයගේ පළවෙනි වතාවටයි මේ අත්දැකීම ලැබෙන්නේ වයිට් බෝඩ් රාස්ටින්. ඉතින් ඒ අය ඒ අත්දැකීමට හොඳට මූණ දෙනවා. කෝබ්‍රා කණ්ඩායමත් මේ ලෙස දැන් තියුණු තරගයක් දෙනවා ලයන්ස්ට. මේ ටීම්ස් පහම අපිට පේනවා ඉතාමත් ලක්ෂ විදියට මේ වයිට් වෝටර් රාෆ්ටිං වලට මූණ දෙන විදිය තමන්ගේ රාෆ්ට් එක හරි විදියට මේ අය ඒ ලැබුණු උපදෙස් අනුව හරි විදියට මේ තමන්ගේ රාෆ්ට් එක පදවනවා. ඒගොල්ලන්ට ඇත්තටම මේ රයිඩර්ස්ලට ඉතාමත් හොඳ අත්දැකීමක් මේ වයිට් වෝටර් රාෆ්ටිං කියන එක පල්සර් ඩෑවෙන්ච තරගයේදී ලැබෙන එක. මේ වගේ ගල්පාර සැඩ පහරවල් වලින් තමයි තමන්ගේ රාෆ්ට් එක ගෙනියන්න සිද්ධ වෙන්නේ මේ ටීම්ස් පහට. ඉතින් ගොඩාක් අභියෝගාත්මක ඇක්ටිවිටි එකක් තමයි වයිට් වෝටර් රාෆ්ටිං කියන්නේ. මේ අය අපිට පේනවා ඒවට ඉතාමත් හොඳින් මූණ දෙන අයරු. ගල්පර සැඩ පහරවලට මුහුණ දී ප්‍රධාන ඇල්ලවන කිල ෆෝල් තරණයට කණ්ඩායම් සියල්ල පැමිණෙන විට එහි පෙරමුණ ගන්නට තාරක ගයාන් සසිත් ප්‍රමුඛ ලයන් කණ්ඩායම සමත් වුණා. එහි දෙවන කණ්ඩායම තරිඳු පෝසර ශානුක යන ක්‍රීඩකයන් නියෝජනය කළ කෝබ්‍රා කණ්ඩායමට හිමි වුණා. හසිත සහ සකිස්නාගේ කණ්ඩායම දෙවන ස්ථානය ලැබුවා. ඒ ස්ටැලියන් කණ්ඩායම චාම තීක්ෂණ මනෝජන් එක්ව නිමැවුණ ශාක් කණ්ඩායම සිව්වන කාණ්ඩය ලෙස කිල පෝල් පසු කළා. චන්දිමාල් තිබුත් රුවන් යන ක්‍රීඩකයන්ගෙන් සැදුම්න්නත් ටස්ක කණ්ඩායම කිල ෆෝල් තරණයට අවසානයේදී එක් වුණා. වයිට් වෝටර් රාෆ්ටිං එනකොට කැලණිගඟේ හම්බෙන ස්විශේෂී තැනකට එමත් නැත්නම් ඓතිහාසික තැනකට තමයි මේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ. බ්‍රිජ් ඔන් ද රිවර් ක්වයි කියන ෆිල්ම් එකේදී පාලමක් හදලා ඒ පාලම පුපුරවන කෝච්චියක් එක්ක. ඉතින් මේක යට කෝච්චි පෙට්ටිත් තාම තියෙනවා කියලා කියනවා. ලයිර මොකද්ද මේකේ විස්තරේ? මේක ඓතිහාසික ස්ථානයක් කිතුගල ඔස්කා සම්මාන ලැබපු ෆිල්ම් එකක් තමයි බ්‍රිජ් ඔන් ද රිවර් ක්වයි කියන්නේ. රියල් ලොකේෂන් එක තායිලන්ඩ් වල තමයි තියෙන්නේ. ඒත් ෆිල්ම් එක ෂූට් කරන්නේ කිතුල්ගල මේ තැන. ට්‍රේන් එක පාලම ගහන්නේ මේ ගල් දෙක අතර. ට්‍රේන් එක එන්නේ අපේ වම්මත පැත්තේ ඉඳී ඉඳලා එද්දී ට්‍රේන් පාලම හදන්නේ ලී වලින් සම්පූර්ණම. බ්‍රිජ් එක ක්‍රොස් කරද්දි ට්‍රේන් එක සම්පූර්ණ බොක්සස් එන්ජින් ඔක්කොම වැටෙන්න ලාන්ස් කරනවා. ඔයාලා ෆිල්ම් එකට විතරයි බ්‍රිජ් එක හදන්නේ. තාම එකේ ශේෂ දිනවා වගේ අපේ අය ජීවිතේදී දැකලා තියෙනවා. ඓතිහාසික තැනක් දැනට ඉතුරු වෙලා තියෙන්නේ අර කොනේ තියෙන ඩොක්ටර්ස් ටිකයි අයන් බාර් ටිකයි විතරයි. ගොඩක් ෆොරිනර්ස්ලා ලංකාවට එනවා මේ තැන බලන්න. ඒත් එක්කම අපේ කණ්ඩායමක් එනවා. ඉතාමත් උණුසුම් තරගයක් දෙන කණ්ඩායමක් ඉතාමත් ඉක්මනින් මේ පැත්තට එනවා. ටෙයා වෙන්චර් තරගාවලියේ තරග විනිශ්චයන් හා
කාල ගණනය කිලර් ෆෝල් පසු කරන අවස්ථාවේදී ලබා ගත්තා. කිලර් ෆෝල් අභියෝගය ජයගෙන ඉදිරියට ඇදියා කණ්ඩායම් සියල්ලන්ගේම ශක්තිය ශේෂ වේගිය ආකාරය මුලින් දකින්නට තිබුණා. ඔවුන්ගේ ඉලක්කය වන ජයග්‍රහණය කරා යාමට ඔවුන්ට ශේෂ වූ ඒ ශක්ති ප්‍රමාණය වැය කිරීමට සිදු වුණා. කිලර් ෆෝල් තරණය කර ඉදිරියට පැමිණි ලයන් කණ්ඩායම තවදුරටත් ඉදිරියගෙන තරඟ කළා. නමුත් ස්ටැලියොන් කණ්ඩායම විශාල අභියෝගයක් වෙමින් ඉදිරිය ගැනීමට උත්සාහ ගනිමින් සිටින අනිකුත් කණ්ඩායම් වලටත් අභියෝගයක්. ඉතාමත් හොඳ තරගයක් දෙන්න හදන්නේ ලයන්ස්ලාට බලමු. අනිත් කණ්ඩායම් තුන නම් එකටම තමයි එන්නේ ටිකක් පිටිපස්සෙන්. අවසානයට ළඟා වත්ම සැඩ පහර හා අති දුෂ්කර ගමන් මග එන්න එන්නම අඩු. නමුත් යායුතු ඉතිරි දුර ක්‍රීඩකයන්ගේ ශක්තිය මතම තීරණය. තම ශක්තිය සහ අධිෂ්ඨානය තම ජයග්‍රහණය වෙනුවෙන් යොමු කළ කණ්ඩායම තමන්ගේ ස්ථානය තීරණය කරගත්තා. අවසන් අදියරේ තරගය නිමාවීමත් සමග ඔවුන්ට තවත් කාර්යයන් රාශියක් කිරීමට සිදු වුණා. වයිට් වෝටර් රාෆ්ටිං තරගය මුලින්ම නිමා කෙරුමට නම් සැලසුම් කළ පරිදි රාෆ්ටිං මෙවලම් හා ආම්පන්න අතර දමා ඉදිරි තරගවලට යොමුවීමට සිදු වුණා. එහි පෙරමුණ ගන්නට තාරක ගයා සසිත් ප්‍රමුඛ ලයන් කණ්ඩායම සමත් වුණා. දෙවන කණ්ඩායම ලෙස ස්ටැලියොන් කණ්ඩායම පැමිණි අතර කෝබ්‍රා හා ෂාක් කණ්ඩායම සුළු කාල පරාසයකදී තරගය නිමා කළා. හස්ක කණ්ඩායම පස්වැන්නා ලෙස තරගය නිමා කළා. සියලු කණ්ඩායම්
තම යතුරු පැදි සොයා දිවගියා. යතුරු පැදිවට ගිය ගමනේ අතරමඟ තරණය කිරීමට වැල් පාලමක්ද හමු. එයින් දිවයාම තහනම්. ඒ අනුව අනවශ්‍ය පැද්දීම් වලින් තොරව වැල් පාලම තරණය කිරීමට මෙතාරුණ්‍යට සිදු වුණා. එය සැබවින්ම තම ජීවිතය තරණය කිරීමක් බැවින් වැල් පාලම තාරුණ්‍යට කියා දුන් පාඩම් බොහෝ. ක්‍රීඩකයන් යතුරු පැදිවෙත දිවයන කාලය අතරතුර එක ගොන්නක් ලෙස ඔවුන් එක්කුණා. කවලන්ස් හරිම වහන්සි මේගොලොත් එක පරත් දුවන්න වුණා. කවසලිය මමන ෂෝට්කට් එකකින් ආවා. ඉතින් මේගොලොත් එක ඊළඟට රයිඩින් වලට යමු අපි. කොටස් කිහිපයක් තියෙනවා. ඉතින් පළවෙනි එක තමයි වයිට් වෝටර් රාෆ්ටිං. දැන් මේගොල්ලන්ට තියෙනවා ඇඩ්වෙන්චර් රයිඩින්. ඊට පස්සේ තවත් කොටස් කිහිපයක් තියෙනවා. ඒවා එන්න අමාරු වෙන දේවල්. ඉතින් බලමු මේ අය ඒවට කොහොමද මුහුණ දෙන්නේ කියලා. මම හිතන්නේ මදුරං කල්දේර මහත්මයා මේ අයව දැනුවත් කරනවා මේ හරි විදිහට සේෆ් විදිහට මේ බයික් එක රයිඩ් කරන විදිහ. හුඟක් කට්ටිය දැන් හෙල්මට් එකක් පාවිච්චි කරනකොට ඒගොල්ලෝ හිතන හෙල්මට් එක දැම්මම අපි සේෆ් කියලා. නමුත් හෙල්මට් එකේ ස්ට්‍රැප් එක දාන්නේ නැහැ. ඒක එක්කෝ කලබලයට එක්කෝ නොදැනුවත් කමට. හෙල්මට් එකක් දාලා වැඩක් නැහැ ස්ට්‍රැප් එක අපි දාන්නේ නැත්තම්. හෙල්මට් එකක් දැම්මට වැඩක් නැහැ ස්ට්‍රැප් එක දාන්නේ නැතුව. ඒක වැදගත් දෙයක්. මොකද වැටුණාන් පස්සේ මේක ගැලවෙලා විසික් වෙන්න පුළුවන්. ගැලවුණ නැතත් ඒ කියන්නේ ඒක ජූස් එකට තියෙන හින්දා ඒට මේට වැදිලා ලොකු මේ තුවාල වෙනවා අපේ මූණට. මේගොල්ලෝ රෙඩි. අපි යමු මේගොල්ලෝගේ නේචර් ට්‍රේල් එකට මේ ඇඩ්වෙන්චර් රයිඩින් බලන්න. මේ පල්සර් Lion තම කාල ගණනය අනුව පළමුව තරගයට අවතීර්ණ වූයේ ලයන් කණ්ඩායම. මුලින්ම හමු වූ ගල්ගොඩලි මාර්ගය ප්‍රවේශමෙන් තරණය කළ පළමු කණ්ඩායම. ජලය පිරුණු මාර්ගයක් ඔස්සේ දුෂ්කරතා මැද අසීරුවෙන් අපහසුවෙන්
ජලය පිරුණු මාර්ග හරහා වන රුදවල් තුලින් ගැටිති යනාදී දුෂ්කර මාර්ගයකින් ගොස් මහත් අසීරු මඩ සහිත මගක්ද ඔවුන්ට තරණය කිරීමට සිදු වුණා. තරග කාල ගණනයන් අනුව දෙවඩුව තරගයට අවතීරණ වූයේ ස්ටැලියොන් කණ්ඩා. දැඩි වෙහෙසකාරී ගමනක් මැද ගිලිහෙන්නට ගිය චිත්ත ඒකාග්‍රතාවය මහත් පරිශ්‍රමයක් දරා පූර්ව තත්වයට ගත් මොහොතක්. ජලය පිරුණු මාවතක කළුගල් මැදින් යාම සැමටම අභියෝගයක්. වේගය ගැන පමණක් සිදු අය සමබරතාවයෙන් මිදී කිහිප වරක්ම ඇදවැටුණා.
shark. Chamara, Tikshana, Manojan, Yana Kridakan, Kala Gananayan Anuva, Tevanuva Tarangeta Ekna. Gal Godali Sahita Dushkara Bargedi, Vegiya Pilibanda Salakilimat Bimata Siduna, Tamakandayame Sagyan. Tamange Yaturupadi Hasrevi me Hakiava Bata, Vegin Idriate Aduna, Taran Karuan Tidinagi, Vegi, Maddenia Lesser, Kalagananian Sidukere, a Kandayam at Lavatu. Meveni, Priyadam Hivat Adventure Taranga Veladi, Samabaratabe, Amatakabi, Vegegan Pamanak Situ, Adavati, Niatai. සමබරතාවයේ මොහොතකට හෝ අමතක වූවා නම් ඇදවැටීම නියතයි. වන රොදවල් තුලින් ගැටිති යනාදී දුෂ්කර මාර්ගයකින් ගොස් මහත් අසීරු මඩ සහිත මගක්ද ඔවුන්ට තරණය කිරීමට සිදු වුණා. Pulsar,
adventure team sunak adventure ride එකට පිටත් වුණා දැන් cobra team එක තමයි ලෑස්ති වෙලා ඉන්නේ අපි බලමු මේ අයගේ දක්ෂකම් කොහොමද කියලා cobra හතර වෙනියට තරඟ බිමට ආවේ හරිඳු පෝසර ශානුක යන ක්‍රීඩකයන් ඔවුන්ද ගල් ගොඩලි පිරි මගේ ගමන්ගත් අවස්ථාවේ යතුරු පැදියේ සම්බරතාවය විඳී කියන් තරඟ භාරය අතරතුර විනිසුරුවන්ගේ අධීක්ෂණයටද ලක් වුණා තනි තනිව තරඟ වැදුනත් මේ ජලය පිරි කළු ගලින් බැසී ගිය මාර්ගයේ ගමන් කිරීමට එකිනෙකාගේ උදව් ලබා ගැනීමටත් සමහර අවස්ථාවලදී සිදු මේ සියලු අවස්ථා විනිශ්චය මඩුල්ලේ පූර්ණ අධීක්ෂණයට ලක් අදියර හතරකින් පැවති තරඟේ කෝබ්‍රා කණ්ඩායම සාර්ථකව අවසන් ඉලක්කයට පැමිණි කාල ගණනය අනුව අවසන් කණ්ඩායම ලෙස ධනුෂ්ක තිමුත් රුවන් නියෝජනය කළ ටස්ක කණ්ඩායම පැමිණි කණ්ඩායම් ජයග්‍රහණය උදෙසා තරඟ වදින සියලුම ක්‍රීඩකයන් මුල් තරඟවලදී කාල ගණනය අඩුවත් තම වේගය වැඩි කර සම්පූර්ණ තරඟාවලියේ කණ්ඩායම් ජයග්‍රහණය සඳහා
තම යතුරු පැදිය හැසිරෙව්වා. එවැනි ඇඩ්වෙන්චර් තරඟවලදී සමබරතාවය අමතක වී වේගය ගැන පමණක් සිතුව ඇදවැටී ගැටිති යනාදී දුෂ්කර මාර්ගයකින් ගොස් මහත් අසීරු මඩ සහිත මගක්ද ඔවුන්ට තරණය කිරීමට සිදු විය.
පල්ස ඩෑවේජ් තරගාවලියේ පළමු තරගය වයිට් වෝටර් රාෆ්ටිං නේචර් ට්‍රේල්ස් අදියර හතරකින් මේ විදිහට සාර්ථකව නිමාවට පත් වුණා. ඉතින් අපේ ජජස්ලා දෙන්නත් ඉන්නවා. ඒ අය මේ අයට ලකුණු දෙන විදිය අපි බලමු. ප්‍රථම ස්ථානය ස්ටැලියන් විනාඩි 27යි තත්පර 53යි දශම 8යි 9යි. දෙවන ස්ථානය ලයන් විනාඩි 28යි තත්පර 56යි දශම 7යි 5යි. තුන්වන ස්ථානය කෝබ්‍රා විනාඩි 29යි තත්පර 44යි දශම 8යි 5යි. සිව්වන ස්ථානය ෂාක් විනාඩි 30යි තත්පර 34යි දශම 5යි 7යි. පස්වන ස්ථානය ටස්ක විනාඩි 33යි තත්පර 2යි දශම 1යි 5යි. ලබන සතියේ මේ කණ්ඩායම් ස්ථාන කෙසේ වේවි? පල්ස ඩෑවෙන්ට් තරගයේ පළමු තරගය වයිට් වෝටර් රාෆ්ටිං ඇන් නේචර් ට්‍රේල් අදියර හතරකින් මේ විදිහට සාර්ථකව නිමාවට පත් වෙනවා. ඒ වගේම මේ අපේ ඉන්න රයිඩර්ස්ලත් ඒ අභියෝග වලට සාර්ථකව මුහුණ දුන්නා. මේ පල්ස ලබන සතියේ රාෆ්ට් බිල්ඩින් තරගය කෙසේ වේවිද?